සමාජ සංගායනා තෙරුවන් සරණ ගිය සදහවත් වාසනාවන්ත සත්පුරුෂ පින්වතුනේ, අදත් හිමිදිරි පාන්දර දහම් ශ්‍රවණයට සූදානම් වෙන වෙලාවේදී ඔබ හැම දිනාටම දහම් ශ්‍රවණයට පෙර සෙත් ප්‍රාර්ථනා කරනවා. මේ පිං ඇති වාසනාවන්ත දවස ඔබ හැමෝගේම හිත්වල තියෙන සියලු යහපත් ප්‍රාර්ථනාවන් ඉටුවන සඵලවන වාසනාවන්ත පිං ඇති දවසක් බවටම පත්වේවා. අනන්ත තුනුරුවන් සරණින් දෙව් රැකවරණින් සෞභාග්‍යමත් වාසනාවන්ත දවසක් ජීවිතයක් ඔබ හැම දෙනාටම ලැබේවා ලැබේවා උදා වේවා කියලා මුලින්ම සාදු සාදු සෙත් ප්‍රාර්ථනා කරනවා. අද දවසේ බණ ටික අහන්ට ඇතැන් වෙලාවට උපාසක උපාසිකාවෝ මග බලන් ඉන්ට ඇති. දිමුල් කුඹුරේ හාමුදුරු මීට සතියකට එහා කියා දුන්නා ධර්ම දේශනාවක අඩක් භාගයක් උපෝසත වර්ණනාව ගැන, සිල් සමාදන් වීම ගැන ලස්සන කතාවක් පාඩමක් කියල දුන්නා. අද ඉතිරි ටික අහන්ට ඕනි කියලා සිල් ගන්න අම්මල තාත්තල බලන් ඇති ඉගෙන ගන්ට ලස්සන පාඩමක් අද ඉතිරි ටික කියලා දෙන්නම්. ඔබට පසුගිය දවසක මා කියා දුන්නා උපෝසත සමාදානීය පිළිබඳව එහි වටිනාකම ගැන අහන්ට ඇතින් ඉගෙන ගන්ට ඇති. ශික්ෂා පද තුනක් ගැන කියා දුන්නා සිල් ආවර්ජනය කරන විදිහ ගැන. යමෙක් සිල් සමාදන් වෙලා සිල් ආවර්ජනය නොකළොත් එළවටත් නෑ මෙලොවටත් නෑනේ ඒ සිල් ගත්ත එක. ඒ විතරක් නෙවෙයි, සිල් පද තුනක් ආවර්ජනය කරලා සිල් පද තුනේ පින තමන්ගේ සසර ගමනට අනුමෝදන් කරගන්න විදිහ ඔබට කියලා දුන්නා. අද හතරවන ශික්ෂා පදයේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ. සිල් ගන්න දවසට ඔබ හතර වෙනිවට සමාදන් වන ශික්ෂා පදය මොකද්ද? මුසාවාදය. මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි. මම දැන් ඔබ හිතනවා සිල් අරගෙන පසකට වෙලා හිතනවා මගේ අතින් මෙපමණ වෙලාවක් බොරුවක් කියවුනාද? බොරුවක් කියවුනාද? මේ ධර්මශාලාවට සිල්ගත් අය අතරේ මම බොරුවක් කිව්වද? රැවැට්ටුවාද කියලා හොඳට කල්පනා කරනවා. බොරුවක් කියවුනා නම් එහෙම නේද? ඔය ලොකු උපාසක අම්මලා අතින්, ලොකු උපාසක මහත්තුරු අතින් හිටපු ගමන් බොරු කියවෙනවා නේද? ගෙදර පුරුද්දට කියවෙනවා. කියවුනා කියලා හිතෙනවා නම් එහෙම අලුත් කර ගන්නටත් ඕනේ කියලා දුන්නනේ, අලුත් කර ගන්න ඕන කියලා. එහෙම නැතිනම් ඔබ මෙනෙහි කරනවා නැහැ. සිල් ගත්ත මොහොතේ පටන් මේ මොහොත දක්වා මගේ යටින් බොරුවක් කියවුනේ නැහැ. එහෙම හිතලා ඔබ ප්‍රාර්ථනා කරනවා, අනේ සාදු සාදු රහතන් වහන්සේ නමක් මුළු ජීවිත කාලය පුරාම රකින්න සිල්පද අටක් රකිනා මම හතරවන ශික්ෂා පදයේද රැකලා කියලා හරි සතුටක් දැනෙනවා. ඒ සතුටත් එක්ක ඔබ දැන් මොකද කරන්නේ? පින් අනුමෝදන් වෙනවා. සිල්ලාවර්ධනය කළා. කොහොමද පින් අනුමෝදන් වෙන්නේ? එදා වගේමයි, ගිය සතියේ කියදුනා වගේමයි. මෙහෙම නිවන් දක්නා ජාති දක්වා බුදුන් දක්නා මොහොත දක්වා ගොළුව මාලොව නූපදීවා මිහිරි කටහඬ මට ලැබේවා, මිහිරි කටහඬ
මට ලැබේවා. ප්‍රාර්ථනාව. ඒකට තමයි සිල් ආවර්ජනය කරලා පින් අනුමෝදන් වෙන විදිහ හතරවෙනි ශික්ෂාපදය. මොකද ප්‍රාර්ථනා කරන්න කියන්නේ? කවදා හරි බුදුන් දැක නිවන් දකින ආත්මයක් භවයක් දක්වා ගොළුවෙක් වෙලා මම සසරේ උපදින්න එපා. ගොළුවෙක් වෙලා. ඔබ දන්නවද? එක ආත්මයක ගොළු වෙලා උපන්නොත් ඉවරයිනේ. ඉවරයි. ඔබ නිවන් දකින්න බුදුවරයෙක් මුණ ගැහෙන ආත්මයක ඔබ ගොළු වෙලා උපදිනවා. ගොළු වෙලා. මොකටද? පැවිදි වෙන්නවත්, බුදු බණ පදයක් අහන්නවත්, සාදු සාදු කියලා බුදු හාමුදුරුවන්ට සාදුකාර දෙන්නවත් පිනක් නැතුව ප්‍රාර්ථනා කරන්ටලු සිල්ගත්ත දවසේ පසෙකට වෙලා හතරවන ශික්ෂා පදය රැක්කා කියලා සතුට අනුමෝදන් වෙන්ටලු ගොළු වෙලා උපදින්න එපා කවදාකවත්. ගොළු වෙලා. ඒ විතරක් නෙවෙයි, ඒ විතරක් නෙවෙයි. දිවට කියනවා මිහිරි කට හඬ මට ලැබේවා. මිහිරි කටහඬක් ඇතුව සංසාරේ උපදින්නලු. ඇතැම් වෙලාවට කටහඬවත් පමණක් වෙලාවට මනුස්සාත්ම ලබා ගත්තා තමා. පමණක් මිනිස්සුන්ට ලැබිලා තියෙන කටහඬ බලන්නකෝ. තව කෙනෙකුට අහගෙන ඉන්න ප්‍රියයිද කියලා. පමණක් වට කියනවා නේද ඔබ? කෑ ගහන්න එපා, මට කටහඬ ඇහෙනකොටත් කේන් තියනවා කියලා කියවා නේද? ඇයි? කටහඬවල් ඇහෙනවා පුදුම තරම් අප්‍රසන්න හඬවල් ලැබෙනවා. එහෙම නිවන් දකින ජාති දක්වා මට බුදුබණ හරි කමක් නැහැ. මිනිස්සුන්ගේ හිත් සනසන්නට මට මිහිරි කටහඬක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නලු. ප්‍රාර්ථනා කරන්නලු. හතරයි. පළවෙන ශික්ෂා පදයේ ඉඳලම දැන් ඔබ මතක් කර තියාගන්න ඕනේ. මතක තියාගන්න ඕනේ. දැන් පස්වන ශික්ෂා පදය. සිල් ගත්ත දවසට පෝය දවසේ පස්වෙනිවට සමාදන් වන ශික්ෂා පදය මොකද්ද? සුරා මේරය මජ්ජ පමා දට්ඨානා නේද? මම සුරා පානයෙන් වෙන් වෙමි. මත් වෙන දෑ පාවිච්චියෙන් වෙන් වෙමි. මතක් කරනවා. සිල් ගත්ත මොහොතේ පටන් මේ මොහොත දක්වාම මගේ අතින් මත්වන දෙයක් මම කෑවද බීවද? මතක් කරනවා. මද්‍රව්‍ය විතරද? නෑ. ඔබ මතක තියාගන්න සිල් ගත්ත දවසට කෑමත් මත්. කෑමත් එක්ක. කෑම බීම දෙකම. බීලා මත්තුනත් එකයි, එදාට කාලා මත්තුනත් එකයි. දැන් පමණක් ඇත්තෝ ඉන්නව නේද? සිල් අරගෙන ඉවර වෙලා නේද? දවල්ට ඉතින් දානේ ලැබුණාම යහමින් දානේ ගන්නවා නේද? බොහොම යහමින් ගන්නවා. හොද්දට බඩකට පිරෙන්න දානේ අරගෙන අනේ 12:00 එක වෙනකොට නේද? මොකද්ද එන්නේ? බුද්ධිමත එනවා. බුද්ධිමත කිව්වේ? බුදින නිසා ඇති වෙන මත බුද්ධිමත. බුදිනවා කියන්නේ කනම. පමණක් මිනිස්සුන්ට ඉතින් දවල් දාන ටික බොහොම ජයට ගත්තාම බුද්ධිමතක් එනවා. මොකද කරන්නේ එතකොට? අනේ අක්කා චුට්ටක් ඇලවෙන්න කියලා නේද? උතුරු සළුව රවුම් කරලා කොට්ටෙට තියාන බුදියනවා. කොට්ටෙට ගන්නෙ මොකද්ද? උතුරු සළුව කොට්ටෙට තියාගන්නේ. නේද? ඉතින් යයි නිවන්. යයි. ඔබ උපෝසත දවසට බීලා මත්තුනත් එකයි, කාලා මත්තුනත් එකයි. විදර්ශනා වඩන්නට, බණ අහන්නට, හිත හදා ගන්නට තියෙන්ට තියෙන වෙලාව කෑමට යොදවලා නිදි කිරා වැටෙනවා, බුදියනවා. යමෙක් බුද්ධිමත එනකන් කෑවත් එකයි බීවත් එකයි, මත් වෙන තුරු එදාට උපෝසත දවසට. දැන් ඔබ මොහොතක් වෙලා මෙනෙහි කරනවා, මා මත් වෙන තුරු කෑවද බීවද කියලා හොඳට සිහිපත් කරනවා, මතක් කරනවා, සිල් ආවර්ජනය කරනවා. ආවර්ජනය කරලා නෑ කියලා හිතුනොත් නෑ. මම අද මගේ කුසට සරිලනසේ මම කෑම ගත්තා. මම මත්වන කිසිවක් මම කෑමට ගත්තේ නෑ කියලා, බීමට ගත්තේ නෑ කියලා ඔබට හිතුනොත් එහෙම ඔන්න දැන් පින් අනුමෝදන් වෙනවා.
දැන් පින් අනුමෝදන් වෙනවා. කොහමද? අර විදිහමයි. කොහමද? නිවන් දක්නා ජාති දක්වා බුදුන් දක්නා මොත දක්වා උමතු වීමා නූපදීවා සිහිවිකල් බව මට නොවේවා සිහිවිකල් බව මට නොවේවා අන්න ප්‍රාර්ථනා සෙල්ලාවරජනය කළා කරන ප්‍රාර්ථනා මොකද්ද? නිවන් දකිනා ජාති දක්වා බුදුන් දකිනා මොහොත දක්වා මොකද වෙන්න බා කියන්නේ? උමතු වීමා නූපදීවා ඉපදෙනකොට මගේ ඔළුව නරක් වෙලා උපදින්න එපා විතරක් නෙවෙයි සිහි විකල් බව මට නොවේවා කවදාකවත් සංසාරේ මම සිහි විකල් වෙලා ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න. උනොත් ඔබට බුදුහාමුදුර පහළ වෙන ආත්මයක කාලයක ඔබ ඉපදෙනවා. හැබැයි ඔළුව හොඳ නැහැ. පිස්සු. ඔළුව හොඳ නැහැ. ඔබ ඒ කාලෙක උපදිනවා ඔළුව නරක් වෙලා සිහි විකල් වෙලා ඉන්නේ ආත්මේ. වැඩක්ද? ලෝතුරා බුදුහාමුදුර පාරේ වඩිනකොටත් ඔබ හූ කියයි බුදුහාමුදුරන්ට. අහලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ පාරේ වඩිනකොට ඒ කාලේ හිටපු ඇතමුන් ඇඳිවත ගලවලා හිස වටා කරකෝමින් හූ කිව්වා කියලා බුදුහාමුදුරන්ට. ඉතින් මේ කාලේ මොනවද නේද? නේද? බුදුහාමුදුරන්ටත් එහෙම තමයි. ඔබට එහෙම වුණොත් ඔබට ප්‍රාර්ථනා කරන්ටලු පොයේ දවසේ පන්සල් ගිහින් හැබැයි සිල්ලරන් විතරයි ඔබ ප්‍රාර්ථනා කරන්නත් පුළුවන්. එදාට විතරයි. ප්‍රාර්ථනා කරන්ටලු සංසාරේ කවදාකවත් මට එහෙම උපදින්න එපා. සිහි විකල් වෙලා ඔළුව නරක් වෙලා මං උපදින්න එපා. හොඳ සිහියකින් බුද්ධියකින් ඉපදෙන බවයක් පාසා ඉපදෙන්නටේ කියලා ප්‍රාර්ථනා කරන්ටලු කවද්ද? පෝය දවසට උපෝසත දවසට සෙල්ලරන් වාඩි වෙලා ඉන්න ගමන්. අර සෙල් ආවර්ජනය කරන අවස්ථා පහේදී ප්‍රාර්ථනා කරන්ටලු. ශික්ෂාපද කීයද? පහයි. සිල් ගන්න උපාසක උපාසිකාව මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. හරි වටිනවා. දැන් 6 වන ශික්ෂාපදය 6. ඔබ පෝය දවසට පන්සල් ගිහිල්ලා සිල් සමාදන් වෙලා 6 වෙනුවට සමාදන් වුණා මොකද්ද? විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකද්ද? අවේලාවේ කෑම ගන්නෙ නැ කියලා පොරොන්දු වුණා. මොකද්ද මේ අවේලාව? මොකද්ද මේ අවේලාව? ඔබට මෙහෙම අහනකොටම හිතෙනවා දවල් 12න් පස්සේ කියලා. ඔබ දන්නවද උපෝසතේදී එහෙම 12න් පස්සේ කතාවක් නැහැ. උපෝසත දවසට විකාල භෝජනය උදේවරුවෙත් බිඳෙන්ට පුළුවන් කැඩෙන්ට පුළුවන්. පුළුවන් කොහොමද? දැන් ඔබ උදේ දානේ ගන්නවා. මොනවා හරි ඉතුරු වෙච්ච ටිකක් හිමීට හංග ගන්නවා මල්ලේ. මල්ලේ හංගගෙන ඔය භාවනා කරන අතරේ බණ අහන අතරේ හිමී හිත කටේ ඔබා ගන්නවා. කටේ ඔබාන බුලත් විටක් හරි කමන්නේ. වෙරළු ගෙඩියක් රබුටන් ඇටයක් හරි කමන්නේ කටේ දා ගන්නවා. ඉතින් හපනවා උදේ දානේ ගත්තා. ඉතින් ඔය දවල් 8:00 විතරත් මොනවා හරි ටිකක් කනවා. 9:00 විතරත් ඔය වඩේ ගෙඩියක්වත් හපනවා. 10:00 විතරත් ඕන් තව මොනවා හරි කනවා. අය දවල්ටත් ජයට වළඳනවා. ඔබ දන්නවද උපෝසත දවසේ උදේ වරුවෙත් බිඳෙනවා විකාල භෝජනය. එක් තැනක දැක්වෙනවා මෙන්න මෙහෙම උපෝසත සමාදානයේ දවසේම එදාට මම ගවයෙකුසේ විකන්නේ නැහැ. එච්චරයි. කුඹුරු වල බැඳලා ඉන්න හරක් මොකද කරන්නේ? කොච්චරව
හපනවා හපනවා ගිලිනවා වමාරනවා ආය හපනවා ගිලිනවා වමාරනවා කුඹුරුවල ඉන්න හරක් බලන්නකො සිල් ගත්ත දවසෙත් ඔහොම කරන මිනිස්සු දැකලා තියෙනවද පමනක් මිනිසුන් ඉන්නවා සිල් ගන්න දවසට නේද පුංචි වංගෙඩියකුයි මෝල් ගහකුත් අරන් එන්නේ පන්සලට මේ පන්සල් එනකොට සිල් ගන්න එනකොට සුදු වැඳගෙන එනකොට පුංචි වංගෙඩියකුයි මෝල් ගහකුයි ගේනවා පමනක් තැන්වල සිල් සමාදන් වෙන්න එන ඔබ ගැන මට ඇතැම් වෙලාවට හරි ප්‍රශ්නිකුත් තියෙනවා අටසිල් සමාදන් වෙන්න මේ වංගෙඩියකුයි මෝල් ගහකුයි මොකටද කියලා නේද පමනක් වෙලාවට සිල් ගන්න ඇවිල්ලා උදේ දාණයෙන් පස්සේ දවල් දාණයෙන් පස්සේ හොඳ විතක් එකක් හදා ගන්නවා හදාගෙන ඕක හක්කේ පුරවගෙන ඉතින් හපනවා ඉතින් හපනවා නේද විතේ හක්කක් කටේ පුරවගෙන සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කිය කී හපනවා අර හක්කෙන් මේ හක්කට මේකෙන් අරකට මාරු කර කර හපනවා 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 ඒ ඇසේ අනේ ලොකු හාමුදුරුවෝ ඉඳගෙන විදර්ශනා වඩවනවා මෛත්‍රී භාවනාව කරවනවා සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා කියනවා අඳින් අරුන් දැ හපනවා අර දැන් හප හප ඉන්නවා ඉන්නවා ටික වෙලාවක් යනකොට කටෙන් එකයි කෙල දැන් මුන් දැට හරි බයක් තියෙනවා නිකන් හරි බුලත් කෙල හැලුන සුදු රෙද්දල ලබන සැරේ ඇඳගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ මුන් දැහි මීට එක ඇහැක් කරලා බලනවා බලලා කවුරුවත් බලාගෙන නැහැ අනිත් ඇහැත් අරලා හිමි හිට ගිහිල්ලා බෝ මළුවට විහාර මළුවටම ගිහින් කෙල ගහලා හිමීට ඇවිල්ලා ආයෙත් වාඩි වෙලා සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා ආයෙත් හපනවා හැබැයි උපෝසත වර්ණනාවකදී තනකදී කිව්වා ගවයෙක් සේවිකන්නේ නැහැ කියලා ඒක නෙවෙයිද ඔය වෙන්නේ සිල් ගත්ත කෙනෙක් උදේ දානේ ගත්තට පස්සේ කට හොදලා දැම්මා ඉවරයි පිපාසයක් ආවොත් වතුර ටිකක් බිව්ව හැකි දවල් දානි ගත්තා කට හොදලා දැම්මා ඉවරයි අය ගෙදර පුරුද්දට වගේ විතක් කොටාගෙන ඕකත් හක්කේ පුරවගෙන අර හක්කට මේ හක්කට මාරු කර කර හපන හැපිල්ලක් එක්ක කරන විදර්ශනාවක් උපෝසත සීලයක් නැහැ එහෙම එකක් නැහැ විකාල භෝජනය කිව්වේ වෙන මොනවාවත් නෙවේ මතක තියාගන්න උපෝසත දවසට පොරොන්දු වෙනවා එදාට මම ගවයෙක්සේ විකන්නේ නැහැ එදාට කට නිදහසේ තියෙන්න ඕනේ ඔබම මොහොතක් හිතන්නකෝ කටේ මොනා හරි දෙයක් පුරවගෙන අහන බණක්වත් කරන භාවනාවක්වත් තියෙයිද වැඩි පුරම හිත යන්නේ මොකේදද කටේ තියෙන දෙයට භාවනාවටවත් බණටවත් නෙවෙයි ඔබ දැන් ඔය ශික්ෂා පදය සමාදන් වෙලා රැක්කා කියලා හිතුණොත් ඔව් මම උදේ ඉඳලා අද කට නිදහස්ව තියාගත්තා මම ඒ විදිහට ගවයෙක් වගේ හැසිරුනේ නැහැ කුඹුරක බැඳලා ඉන්න ඔබට ලොකු සතුටක් දැනෙනවා අනේ සාදු සාදු මහ රහතන් වහන්සේ නමක් මුළු ජීවිත කාලය පුරාම රකින සිල්පද 8ක් අද මම රැක්කා කියලා ඒ සිල්පද 8 හයවන ශික්ෂා පදයක් මම රැකලා කියලා සතුටක් දැනෙනකොට ඔන්න පින් අනුමෝදන් වෙනවා කොහමද අර වගේමයි මතක තියාගන්න ඕනේ නිවන් දක්නා ජාති දක්වා බුදුන් දක්නා මොත දක්වා අංග විකලව නූපදීවා දෑත දෙපායම මට ලැබේවා දෑත දෙපායම මට ලැබේවා ප්‍රාර්ථනාව හරි වටින වගේ දෙන්නේ නැද්ද මම මෙතෙක් වේලා රැකපු මේ ශික්ෂා පදයේ අනන්ත පින් බල මහිමයෙන් බුදුන් දකිනා ජාති දක්වා මම අංග විකල වෙලා මම උපදින්ට එපා බුදුන් පහළ වන ආත්මයක ඔබ මොහොතක් හිතන්නකෝ
ලෞතුරා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලයක් ඔබ ඉපදිලා. හැබැයි ඔබ අංග විකලයි. අත පය අඩු වෙලා එක්කෝ අත් දෙකක් නැහැ, කකුලක් නැහැ උපදින්න. ඔබ අංග විකල වෙලා දෑත දෙපය අඩුපහඩු ඇදුව ඉපදිලා කොච්චරනම් ශ්‍රද්ධාවෙන් මහාන වෙන්න හිතුවත් පුළුවන් වෙයිද? බුදුහාමුදුරුවත් ඔබව මහාන කරගන්නේ නැහනේ. මහාන කරගන්නේ නැහනේ. ප්‍රාර්ථනා කරන්න පුළුවන්නේ උපෝසත දවසේදී විතරයි, එදාට විතරයි. මේ සැරේ යන්න පොයට. පොයට ගිහින් මේ සැරේ සිල් සමාදන් වෙලා නිස්කලංක තැනක වාඩි වෙලා මේ ප්‍රාර්ථනාවන් ටී කරන්න ඔබට හරියනවා. ඒ ප්‍රාර්ථනාවන් ඔබට ඉටු වෙනවාමයි, ඉටු වෙනවාමයි. හැබැයි ශික්ෂාපද ටික ආරක්ෂා කරගෙන ප්‍රාර්ථනා කරන්නලු. හය වෙනුව මොකද්ද? සංසාරේ කවදාකවත් නම් අංග විකල වෙලා උපදින්න එපා. අනික දෑත දෙපායම මට ලැබේවා. දෑත දෙපය අඩු වෙලා ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්නලු. ඔය හයවන ශික්ෂා පදය. දැන් හත. දැන් කොහොමද හත්වෙනි ශික්ෂා පදය? මොකද සමාදන් වෙන්නේ? ඔබ මහා දිගු ශික්ෂා පදයක් සමාදන් වෙනවා. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන. දිග ශික්ෂා පදයක්. මොකද්ද මේකෙන් කියන්නේ? මේක හොඳට අහගන්න ඕනේ. මේ යමක් තේරුම් ගන්න පුළුවන් බුද්ධිමත් ඔබ. මොකද්ද කියන්නේ? නච්ච සිල් අරගෙන මම නටන්නේ නැහැ. නටනවා බලන්නෙත් නැහැ. මොනවද? රාගය, ద్వේෂය, කාමය ඇවිස්සෙන නැටුම් මම බලන්නේ නැහැ. මොනවද? කාමය, රාගය මේවා ඇවිස්සෙන නැටුම් මම බලන්නේ නැහැ. නච්ච නටන්නෙත් නැහැ. හැබැයි වෙස් නැටුම් බැලුවේ හැකි. පෙරහැරේ නටනව බැලුවේ හැකි. ඇයි ඒ? බලන්නේ නැත්තේ රාගය, කාමය ඇවිස්සෙන නැටුම් විතරයි. දැන් පොයේ දවසර වෙස් නැටුම් නැද්ද පන්සලේ? එතනවල තියෙනවා. ඒව බැලුවේ හැකි. වෙස් නැටුම් බැලුවා කියලා, පන්තේරු නැටුම් බැලුවා කියලා නේද? පෙරහැරක නැටුම් බැලුවා කියලා ශික්ෂාපදේ බිඳෙන්නේ නැහැ. හැබැයි බිඳෙන්නේ කොහමද? රාගය, කාමය ඇවිස්සන නැටුම් බැලුවෝ නේද? එහෙම නැටුමුත් තියෙනවානේ. එහෙම නැටුම් මම බලන්නේ නැච්ච ගීත. ඒකත් එහෙමයි. රාගය, කාමය, ආශාවන් ඇවිස්සෙන ගීත මම අහන්නේ. හැබැයි බුදුගුණ ගීත, දහම් සංඝ ගුණ ගීත අහනවා. පොයේ දවසට පන්සලේ ගීත දාලා තියෙන්නේ නැද්ද? දානවා. ඒවා ඇහුවා කියලා රාගය, කාමය ඇවිස්සෙන්නේ නැහැ. ඒවා ඇහුවේ හැකි, කිව්වේ හැකි, කියන්නේ නැත්තේ, අහන්නේ නැත්තේ කාම රාගය ඇවිස්සෙන ගීත. වාදිතත් එහෙම තමයි. වාදන අහන්නේ නැහැ මම. කාමයේ, රාගය, ආශාවන් ඇවිස්සෙන වාදන අහන්නේ. හැබැයි හේවිසි අහනවා. පොයට හේවිසි කරනවා. හේවිසි අහුණා කියලා කාමරාගය ඇවිස්සෙන්නේ නැහැ. ඒ වහන. විසූක දස්සන, විහිළු දර්ශන මම බලන්නේ නැහැ, කරන්නේ නැහැ. මාලා, මල්, ගන්ධ විලේපන, ගඳ විලවුන් මම තවරගෙන දරාගෙන මම ඉන්නේ නැහැ. හැබැයි මල් පූජා කරනවා. සුවඳ කූරු දුනදුන් පූජා කරනවා. සුවඳ වර්ග පූජා කරනවා. පූජා කළාට මම තවරගෙන ඉන්නේ නැහැ. මාලා, ගන්ධ විලේපන ධාරණම මේ ඔක්කොම මම අතහරිනවා. මේ සියල්ල අතහරිනවා. ඔබ සිල් ගත්ත දවසේ මෙනෙහි කරන්නකො. මේ ශික්ෂා පදේ රැක්කද කියලා? රැක්කද කියලා හොඳට කල්පනා කරනවා. කල්පනා කරගෙන ඉඳලා ඔබ ඔව් මම මේ ශික්ෂා පදේ ආරක්ෂා කළා. මගේ යතින් බිඳුන් නෑ කියලා ඔබට හිතුනොත්, ඔබට හිතුනොත් ඔන්න පින් අනුමෝදන් වෙනවා. හරි අපූරු පින් අනුමෝදන් වීමක්. බලන්නකො. බුදුන් පහළ වෙන යුගයකදී මා. අර වගේමයි. බුදුහාමුදුරු පහළ වෙන ආත්මයක, භවයක, කාලයක මම
එක දෙයයි ප්‍රාර්ථනා කරන්නේ. මිනිස් කුලයක පහළ වේවා, පවිටු කුලයක නූපදීවා, පවිටු කුලයක නූපදීවා. බුදුහාමුදුරු පහළ වන කාලයක මම මිනිස් කුලයකම ඉපදේවා, මනුෂ්‍ය කුලයක ඉපදේවා. ඒ විතරක් නෙවෙයි, පවිටු කුලයක පෞකාර කුලයක නම් මම නූපදීවා, ඉපදෙන්ට නම් එපා කියලා ප්‍රාර්ථනා කරනවා. පවිටු කුල කිව්වේ ඔබ දැකලා තියනද, ඔබේ ගම්වල අපේ රටේ අපේ කොච්චර මිනිස්සු ඉන්නවද, මොන විදිහකටවත් පිනක් දහමක් කරන්නේ හිතන්නේ නැති මිනිස්සු ගම්වල කොච්චර ඉන්නවද නේ? කවදාකවත් හිත හදාගෙන හිත නිවා ගන්න කිසිම දෙයක් නොකරන මිනිස්සු. ඔබ බුදුහාමුදුර පහළ වෙන කාලෙක ඉපදෙනවා, හැබැයි පෞකාර මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදෙනවා. ඔබ ඉපදෙනම බුද්ධ කාලෙක, හැබැයි බුදුහාමුදුරෝ කියන නමටත් වෛර කරනවා, පහාමුදුරෝ සංඝයා කියන නමටත් වෛර කරනවා. ඒ මිනිස්සු උපන්නෝ මොකටද නේද? මොකටද සිල් අරගෙන ප්‍රාර්ථනා කරන්ටලු, මම සංසාරේ මනුෂ්‍යාත්මයක් කුලයක් මට ඒ කාලේ ලැබෙනවා විතරක් නෙවෙයි, පෞකාර පවුලක නම් මම ඉපදෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්ටලු. එහෙම පවුලක ඉපදෙන්න එපා කියලා, ඉපදෙන්න එපා වගේම තමයි එහෙම පවුල් එක්ක සම්බන්ධතාවයක්වත් ගොඩනගෙන්න එපා. එහෙම එහෙමවත් එපා, මම ගෑවෙන්නවත් එපා එහෙම පවුලක ප්‍රාර්ථනා කරන්ටලු. අට අවසානයේදී අටවන ශික්ෂා පදයේ කියනවා මෙහෙම, මොකද්ද? උච්චා සයන මහා සයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. උස් ආසන මහා ආසන අතහරිමි. උච්චා සයන කියවනවාද? උච්චා සයන කියන්නේ සිල්ගත්ත දවසට ඔබට ඉඳගන්ට පුළුවන්නේ වාඩි වුණාට පස්සේ බිම යටිපතුල් බිම පට්ටල වෙන ආසනයක විතරයි. ඔබ වාඩි වුණාට පස්සේ ඔබේ යටිපතුල් බිම ගෑවෙන්න ඕනේ, ඒක ඉඳගත්ත හැටි. ඔබ වාඩුණාට පස්සේ කකුල් දෙක බිම ගෑවෙන්නේ නැතුව පැද්දෙනවා, ඒක උච්චාසයන උස්සාසනයක් වෙනවා. මහාසයනා කිව්වේ වාඩි වෙන්න කලින් ඔබලා බැලුවොත්. මහාසයනා ඔබ සිල් ගන්න ගිහිල්ලා පමණක් අය කොට්ට මෙට්ට අරගෙන යනවා, දැන් නේ අලුත් ක්‍රමේ. අපි තම ගම් වල නම් ওই වැඩේ නැහැ අපෝ නේද? ඔය නගරවල ඉන්න මහේසාක්‍ය උපාසක මහත්තුරු උපාසක අම්මලා තමන්ගේ තින් තත්වේ පෙන්න ගන්ටත් එක්ක හොඳ පුටුවක් අරන් එනවා, කොට්ට මෙට්ටත් අරන් එනවා. හේත අනිද්දා බෙදනට කරුවල බුරුත පුටු මේසත් ධර්මසාට උස්සන්ගේ යන්නේ අපේ අත් අම්මට සීයට අම්මට හරියන්නේ නැවයි කියලා. ඔබ මතක තියාගන්න, මහා සයනා කිව්වේ සැප ආසන කියන එක. වාඩි වෙන්න කලින් ඔබ ඔබලා බැලුවොත් මේක සැපයිද හොඳයිද කියලා ඒ ශික්ෂා පදයේ බිඳිලා වාඩි වෙන්න කලින් ඔබලා බලලා වාඩිව මේකේ වාඩිවත් හොඳයිද? එහෙම නැතිනම් ඔබ සිල් ගන්නේ එන්ට කලින් කඩේට යනවා, හොඳ තැනකට ගිහිල්ලා ඉතින් හොඳ පුටුවක් තෝරනවා, හොඳ කොට්ටයක් තෝරනවා. ඔබ දන්නවද පන්සල් එන්ට ඕනේ නැහැ, කොට්ටේ තෝරනකොටම සිල්පදයේ බිඳිලා ඉවරයි. කොට්ටේ තෝරනකොටම, පුටුව තෝරනකොටම බිඳිලා ඉවරයි ශික්ෂා පදේ. ඇතැම් වෙලාවට සැබවින්ම රෝගී නම් පුටුවක් පුංචි ආසනයක් ගෙනාවට කමන්නේ. හැබැයි ඒක දන්නේ හිත. නැත්තම් තමන්ගේ මහාන් තත්ත්ව ගැමකම පෙන්නන්ටවත් ඈ අනේ අප්පෝ ඒ පන්සල ඉන්න ඔය වරුන්දලා එක කවුදෑ වාඩි වෙන්නේ, ඒකට මගේ තියෙන තත්ත්වෙරත් මොකද්ද තියෙන තැන කියලා එහෙම හිතාන පුටු ගේනවා නම් උන්දලා පුටුව කඩෙන් ගන්නකොටම බිඳගෙන ඉවරයි සීලේ. ඔබ උච්චා සයන මහා සයනා ශික්ෂා පදයේ රැක්කා නම් පින් අනුමෝදන් වෙනව අවසානෙත. කොහොමද? නිවන් දක්නා භවයකදී මා බුදුන්ගේ දැතින්ම සාදු සාදු සිවුරු
පාට මා ගෙලෙහි දවටා පැවිදි බව මට ලැබේවා පැවිදි බව මට ලැබේවා කවද හරි සංසාරේ බුදුවරේගේම අත් දෙකෙන් මගේ ගෙලෙහි සිවුරු පට ගැට ගහලා මට පැවිදි බව ලබා දෙත්වා ලෝතුරා බුදු හාමුදුරුවන්ගේ දෑතින්ම කියලා සාදු සාදු අවසානට ප්‍රාර්ථනා කරනවා. ඔය ප්‍රාර්ථනා ටිකත් එක්ක ඔබ සිල් මුදලා ගෙදර යනවා. ඔය විදිහට සිල් ගත්තේ නැත්තම් සිල් ආවර්ජනය නොකළා නම් පස් වතාවක් සිල්ගත් මොහොතේ පටන් ඔබ සියක් වසරක් සිල් ගත්තත් මෙලවට වැඩකුත් නෑලු පරලොවට වැඩකුත් නැතිලු. අදින් පස්සෙවත් සිල් ගන්ට පින් පුරවාගෙන ජීවිතය ආලෝකමත් කරගෙන ආයෙත් ගෙදර යන්න ඔබ හැම දිනාටම තුනුරුවනේ සරණ රැකවරණය සාතු සාදු ලැබේවා. සමාජ සංගායනා